සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථම නව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත. දේශපාලනය ගැන අගමැති කීදේ. නිකන් දේශපාලනය කතා කරලා එක එක්කෙනාට බැනලා මේ වැඩේ කරන්න බැහැ නම් දේශපාලනය ඉඳලා වැඩන්නේ. බැනුම් අහන එක කමන්නේ හරි දේ කරනකොට. ඒත් හරියට වැඩේ කරන්න. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ගැන අපරාධ පරීක්ෂණයක්. ගැටුමකට මුල් වූ පෙත්තම. සමෘද්ධිය විකුණන්නේ නම් කියන්න. කවුරු හරි මුදල් එහෙම එකතු කරනවා නම් කරුණාකරලා පොලිසිය ගිහිල්ලා එන්ට්‍රි එකක් දාන්න එහෙම නැත්නම් කරුණාකරලා අපිට වහම දන්වන්න. හිමාලයේ තරණයට ගිය පිරිසකට වූ දෙයි. දේශීය ප්‍රවෘත්ති හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද උපදෙස් ලබා දුන්නා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිබඳ මෙලෙස අපරාධ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙසයි උපදෙස් ලබා දුන්නේ. ජනාධිපතිතුමා පත් කළ විශේෂ මණ්ඩල විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශ සලකා බැලීමෙන් පසුව මෙම උපදෙස් ලබා දෙන බව ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා. එකිනෙකාට බැනවදිමින් දේශපාලනය කිරීමෙන් පළක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මැලේසියාවේ හයිරෙක් සොයිල් සමාගම අතර හවුල්කාරීත්වයෙන් ආරම්භ කරන ලද ලිහිසි තෙල් සම්මිශ්‍රණ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඒ පොතුරාජ වෙල ප්‍රදේශයේදී ගොඩනැගීමේ සහ මෙහෙවීමේ කිවිසුමක් යටතේ රුපියල් කෝටි 500ක ආයෝජනයක් ලෙස කර්මාන්ත ශාලාව ඉදිකර තිබෙනවා. වසර 20ක කාලයකට පසුව කර්මාන්ත ශාලාවේ සම්පූර්ණ අයිතිය රජයට හිමිවන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ සහයෝගීතාව සහ හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමේ ගිවිසුමකටද දෙපාර්ශ්වයේ මිහිදී එළඹුණා. අමාත්‍ය කබීර් හෂිම් මහතා ඇතුළු මැතිමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ුණා. අද හයිරෙක් ඉසිතෙල්ස් කර්මාන්ත ශාලාව ලංකාවට පැමිණීම අපිට වැදගත් දිනයක්. අපේ කර්මාන්තකරණේ නවීන කර්මාන්තකරණේ කොටස. අපි ඉදිරියට යනවා නම් විශේෂයෙන්ම මේවැ ආයෝජනෙන් දේශීය පමණක් නෙමෙයි විදේශ ආයෝජනෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ගිය මාස දෙකේදී අපිට ඩොලර් මිලියන 2000ක් වමනා වුණා. අදේ ඩොලර් මිලියන 2000 ලන්ඩන් නිව්යෝක් වලින් ඉල්ලනවා. සමහරු කිව්වා එහාට යන්න එපා. පාස්කු බෝම්බෙන් පස්සේ සල්ලි හම්බෙන්නේ නැහැ කියලා. තාම ඒ වැඩ කටයුත්ත අවසන් වෙලා නැහැ. ඇමරිකාවේ වෙළඳ පොළවල් වහලා නැහැ. ඒත් එන ආරංචි අනුව හෙට උදේ පුදුම වෙනවා. කී දෙනෙක් ලංකාව කෙරෙහි විශ්වාසය තිබ්බද කියලා මේ පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ. මම ඒ සියලු දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එහෙනම් අපිට ඊළඟ මාස කීපයට ඉදිරියට ගෙනියන්න ඕන ණය මුදල් හැදලා තියෙන්නේ අමාරුවෙන් හරි බැනුම් අහලා හරි ආර්ථිකය හැදුවේ නිසා. ඒක දාලා පැනලා යන්න අපි කාටවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපි දැන් ලෑස්ති වෙන අවුරුදු 5ක් සීග්‍රෙන් යන්න ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කරා වාගේ මෙතෙන්ට ඇක්සලරේටර් එක පාගල යන්න ඉදිරියට යන්න අපිට පුළුවන් ලෝකේ අල්ල ගන්න අපිට පුළුවන් මේ වෙළඳපොළ අල්ල ගන්න මට ඒ විශ්වාසය තියෙනවා. ඒකෙන් තමයි හොඳ ආදායම් ලබා දෙන්න පුළුවන්. හොඳ ආදායම් දෙන්නේ නැත්නම් තියෙන්නේ නැත්නම් වෙන එකක්වත් දීලා වැඩක් අපේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් බලාපොරොත්තු වෙනවා. අපි ඒක දෙන්න ඕනේ. නිකන් දේශපාලනය කතා කරලා එක එක්කෙනාට බැනලා මේ වැඩේ කරන්න බැහැ නම් දේශපාලනය ඉඳලා වැඩන්නේ බැනුම් අහන එක කමන්නේ හරි දේ කරනකොට. ඒත් හරියට වැඩේ කරන්න ඕනේ. අන්න ඒකයි මේ ආණ්ඩුව මේ අමාරු කාලෙදි මේ ප්‍රතිඵල අරගෙන ඊළඟට මෙහෙම ශීඝ්‍ර සංවර්ධනයක් ගෙන්න අපි බලාපොරොත්තුෙන් ක්‍රියා කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්සන් කිරීමට සූදානම් වූ පෙත්සමට ජනතා විරෝධය එල්ල වුණා. මේ හේතුවෙන් කළුතර මහරෝහල තුල නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇති වුණා. කළුතර මහරෝහල් පරිශ්‍රයේදී ඇති වූ ගැටුම පොලිසිය මැදිහත් වී සමතේකට පත් කළා. රෝහල් අධ්‍යක්ෂවරියට පූර්ව දැනුම් දීමකින් තොරව මෙම පෙත්සම අත්සන් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
හොඳම සෞඛ්‍ය ඇමතිතුමා. එතුමා කරන සේවාව කිසිම කෙනෙක් කරලා නැහැ. ඔහුහා විවිධ ආකාරයෙන් සංවර්ධනය කරන්නේ. නවීකරණය කරා. සංගම් තමයි අපිව විනාශ කරන්නේ. සංගම්. වෛද්‍ය සංගම්, රෝහල් සංගම්, කුම්රිය සංගම්, මේ රජයේ සංගම් අයින් කරන්න ඕන. දෙවිවරු වගේ වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරු මනුසත්යෙන් කරුණාවෙන් කටයුතු කරනවා. අපේ වෛද්‍යවරුන්ට හදවතින් ආදරේ. හැබැයි වෛද්‍ය සංගමේ ඉන්න වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලෝ උද්ඝෝෂණ කරනවා, උපවාස කරනවා. මේ ඔක්කොම මුදලට යාර. පොඩි රෝහල! අපි ඕනේ! ආගේ දෙමේ! අල්ල වේගේ! පොඩි මිනිහගේ! අල්ල වේගේ! මම උද්ඝෝෂණ! මම ගාන උද්ඝෝෂණ කරන්නේ! අපි දන්නවා හාමුදුරුවෝ අරගෙන තියෙනවා. ඒ හාමුදුරුවෝ වසකට දන්නවා. ඔන්නෝ එක එක හාමුදුරුවෝ ගැන අපි විස්තර වෙන වෙනම කියන්නේ. ડોક્ટર මේ වගේ පෙත්සමක් මේ සාමාන්‍ය මේ රජයේ ආයතනයක් තුල අත්සන් කරන්න පුළුවන්ද? මේක ඉතින් එතුමියට පුළුවන්. ඒක නීතියට විරුද්ධ නම් එතුමියට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මේ වෙනකොට කොරණ පාණ්ඩු රෝහල් දෙක සූදානම්ව ඉන්නේ ඕන් වෘත්ති සමිති ක්‍රියාමාර්ගය ලවා තියෙනවා. මොකද කළුතර රෝහලේ අපි මේ වෙලාවේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය මොන මෙහෙතුලත් ආරම්භ කරන්නේ. මේ ඇවිල්ලා ඉන්න රෝගීන් සියලු දෙනාම ඒ ආයතන බෙහෙත් දිනාන එක අපි වගකීම කියලා අපි හිතනවා. ඒ නිසා අපි කිසිදු ආකාරයක සූදානම් නැහැ. රෝගී සත්කාරක සේවන නවත්තන. ඒ නිසා අපි අපේ වැඩේ කරන පුළුවන් නම් ඒ ආයතන නවත්තන්න කියන්නේ. ඒ නවතින්නේ රෝගීන්ගේ සෞඛ්‍ය සේවාව අඩපණ වීම මිස වෛද්‍යවරුන්ට නෙමෙයි. කෙසේ වෙතත් අත්සන් කිරීමට රැගෙන ආපෙත්සම ගිනිකබා විනාශ කිරීමට ජනතාව කටයුතු කළ බවයි අපවාර්තාකරුවන් පවසන්නේ. සේවාවන් ලබා ගැනීමට පැමිණෙන රෝගීන් අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් වෙල්ලන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. රෝගියෙක් එන්නේ තමන්ගේ ලෙඩේ කතා කරන්න. ඒ නේ කියන්නේ මේක අත්සන් කරන්න කියන එක තනිකර සදාචාර විරෝධී වෛද්‍ය ආඥා පනත් වලට පටහැනි. ඒ නිසා කරුණාකරලා මම ඉල්ලා සිටිනවා ඔන්න ඉන්නවා කට්ටිය. එයාගේ පින්තූර ටික තියෙනවා. වහාම විනය ක්‍රියාමාර්ග ගන්න. වෙනත් අමාත්‍යංශවල කටයුතු කරාම අහුවෙන්දම රස්සාවෙන් දෙට්ට දාන. ඒක කරන්න මේ රටේ නීතියයි අවශ්‍ය. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මෙවැනි ආකාරයෙන් හැසිරෙන්න බෑ. කම්කරුවන්ට පුළුවන්. ජනතාව අතේ බලය තියෙන. ජනතාව යම් කිසි දෙයක් ප්‍රියවරක් ගත්තොත් එතනදී නීතියක් කියලා දෙයක් නැති වෙනවා. ජනතාව නීතිය අතර ගන්න කලින් වහම රජයේ නීතිය ක්‍රියාත්මක කරනවා. අධ්‍යක්ෂකට දැනුම් දීමකින් තොරව මෙවැනි ක්‍රියාමාර්ග ගන්න බෑ. මේ රෝහලේ වෛද්‍යවරු 250ක් ඉන්නවලු. මෙතන ඉන්නේ 15යි. 15න් 7 දෙනෙක් පිටින් 5-6 දෙනෙක් එකතු කරගෙන මේ නාඩගම නටන එක ඒගොල්ලන්ට ගිහිල්ලා දේශපාලඥයන්ට පෙන්වන්න පුළුවන් ඇති අපි කරා කියලා. දින 365 පුරාම කිසිදු ගාස්තුවක් අය නොකරමින් නොමිලේ සේවයේ සපයන 19.90 සුවසරිය ගිලන් රට සේවාව දෙවන ආවරණය වන පරිදි ක්‍රියාත්මක වීම ඊයේ ආරම්භ වුණා. ඒ කැබිනට් නවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් सुवसरिय गिलन रथ सेवाव अमेरिका डॉलर मिलियन 7.5ක इंदिया प्रदानयक यटते 2016 जुलाई मासेदी आरंभ वुना ए दकुन सह बस्नाहिर पलात केंद्र करगानिमिन मेवन विट सुवसरिय गिलन रथ 297ක් देवेन पुरा क्रियात्मक वनवा दुरकथ नेमतुम 11,33,344කට क्षणिकव प्रतिचार दक्वा सहन सलसीमट मे ओस्से कटितु करति वेनवा මිනිත්තු 12කට ආසන්න කාලයක් තුලදී රෝගියා වෙත ලගා වී හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 198223 දෙනෙකු රෝහල්ගත කිරීමට සුවසරිය සේවාවට හැකි වුණා. මීට අමතරව දරුපත් 89ක් මෙම ගිලන් රට තුලදී සාර්ථකව සිදුවති වෙනවා. විනාඩි 20කින් වගේ මෙතනට ආවා. ඊට පස්සේ එකකින් යනකොට තමයි මගදී බබා එක්කෙනෙක් අම්බ වුණා. ඊට පස්සේ අනිත් එකන හොස්පිටාලේ අම්බ වුණේ. කතා කරන්න පුළුවන් ඇම්බුලන්ස් කතා කරපුවම එනෝ ගෙදර ගාවටම සුවසරිය ගිලන් රථ සේවාව දෙවෙන පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කෙරුණේ පසුගිය වසරේ ජූලි මාසයේදී යාපනයේ දිස්ත්‍රික්කයෙන්. එම අවස්ථාවේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග නවදිල්ලියේ සිට සජීව වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ වුණා. අනතුරුව ඌව උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත් ආවරණය වන ලෙස සුවසරිය ගිලන් රථ සේවාව ආරම්භ වුණා. නැගෙනහිර පළාතේ සුසරිය ගිලන් රථ සේවාව ආරම්භ වුණා.
ඉස්සරණන් අපේ සේවාව ගැන ජනතාව ගොඩක් පැහැදීමක් තිබුණ නැහැ. සමහර සිද්ධීන් තිබුණා ජනතාව අපි ගැන දැනුවත් වෙන්න. ඒ සිද්ධීන්ත් එක්ක ගොඩක්ම අපි ගැන ජනතාව ලොකු පැහැදීමක් තියෙනවා. අපිත් මේ සේවාව ගැන ගොඩක්ම තෘප්තිමත් වෙනවා. මේ රජයෙන් තව ඇම්බියුලන්ස් සර්විස් එකක් පටන් ගත්තා. දැන් බලන්න හුඟක් අය ගැන හොඳ කියනවා. මොකද ලෙඩ හදිසියක් වුණාට පස්සේ ඇම්බියුලන්ස් එක ගිහලා ටක් ගාලා ඉක්මනින්ම ලෙඩ අරන් එනවා. නැගිනහිර පළාතේ ත්‍රිකුණාමලිය මඩකලපුව සහ අම්පාරණ දිස්ත්‍රික් වල ගිලන්පත 27ක් ඊයේ දිනේදී මෙම සේවාවට එක්ුණා. ශ්‍රීලංකාවේ ඉන්දියා මහකුමාර සාරිස් තරංජිත් සින් සන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. අමාත්‍ය දයාගමගේ කැබිනට් නවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා නියුත් අමාත්‍ය අනුමා ගමගේ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේකේ වැඩ කරන්නේ 100ට 100ක් ශ්‍රී ලාංකික දූදරු මුස්ලිම් දෙමළ සිංහල සියලුම ජන කොටස් මේකේ වැඩ කරනවා. අද වෙනකොට අපේ කෝල් සෙන්ටර් එකට टेलीफोन कॉल एकोलोस लक्ष हतलिस एक दास हायक लबिला तीनों ये रहे ना कोट एक कॉल वालें अपि एम्बुलेंस दिलक्ष विसी एक दास हाय से हटा देगा पिटात कर लेर ला तीनों एवं दिलक्ष देसिया असु हतर वार है स्वामीनवान से अपि टा एक को पापुया मार वक्त है दिला एक को गाहकिंग वैटिला एक को त्रिवीलर का पेरिला एहमन तम बसे किंग वैटिला अपि मिनिसुमा अपि स्पिरिचुअल वर्ल्ड के नहीं ला तीनों ලක්ෂ දෙකකින් 100ට 10ක්ගේ ජීවිත බේරගත්තා නම් මිනිසුන්ගේ ජීවිත 20000ක් අපි මේ වෙනකොට බේරගෙන තියනවා කියලා ඉතාමත්ම සන්තෝෂෙන් මම කියන්න කැමතියි. මෙම මාස 26 වනදාට යෙදෙන මද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහණයට එරෙහි ජාත්‍යන්තර දිනය තේමා කරගනිමින් ඊයේ සිට මද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම සතියේ අද දිනේ වෙන කර තිබුණේ පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන්. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියේ අද දිනය තුළ පාසල්වල මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාවට නැඟුණා. ඒ අනුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මූලිකත්වයෙන් දුම්වැටි මද්‍යසාර හා අනිකුත් මද්‍යසාර මර්ධනය හා නිවාරණය පිළිබඳ ප්‍රධාන පාසල් උත්සවය කොළොන්නාව ටෙරන්ස් ඉන් ද සිල්වා විද්‍යාලයේදී පැවැත්ුණා. එහිදී දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්ින්ම ඔවුන් දැනුවත් කිරීමේ දේශනද සිදු කෙරුණා. අද කෘතිම මද්‍රව්‍ය නිසාවෙන් වෙන විපත්‍ය ඒ වගේම සෙසු මද්‍රව්‍ය වලින් වෙන විපත්‍ය බොහෝ දුර දකින කෙනෙක් මම. ලංකාවේ පෞද්ගලික මධ්‍යස්ථාන 30ක් තියෙනවා. ඒ 30 මයි යටතේ. ඒ වගේම බන්දනාගාර 10ක් තියෙනවා. 10 මයි යටතේ. මේ තැන්වල 10000ක් විතර තරුණයෝ වයස 16ට වැඩි දරුණයෝ ඉන්නවා. 90%ක්ම මේ කොළඹ පොලිස් බල ප්‍රදේශවල දරුවෝ. अतर मे जाति वेडपील ताम अत्यावश्य दयाक हेतु अपे तरुण परंपरा अपे अनागत परंपरा बीरगण मे वगे धनवत्म अत्यावश्यवेन मितन मुलु समस्त पासल मट्टवीम इटुवीम अत्यावश्य कारण अक्विन මෙම වැඩසටහන සඳහා මද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය නිලධාරීන් දෙක්ව සිටියා. මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලද මතින් තොරවන පවිත්‍ර ප්‍රතිඥාවක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. මද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති හා නීති සම්පාදනය ක්‍රියාත්මක කිරීම හා වැටලීම ප්‍රතිකාර හා පුනරුත්ථාපනය නිවාරණය යන ප්‍රධාන ක්‍රමවේදයන් ඔස්සේ දිවයිනම ආවරණය වන පරිදි මද්‍රව්‍ය නිවාරණ සතියේ වැඩසටහන ක්‍රියාත්මකයි. හෙට දිනේ ප්‍රජා සංවිධාන මූලික කරගත් විශේෂ වැඩසටහන් දිවින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන උත්සවය ජූලි මාස පළමු වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. නැවතත් දේශීය පුවත්. රටේ පාලකයන් යනු පොදු ජනතාවගේ සේවකයන්වත් ඇතමුන් කටයුතු කරන්නේ රටේ සින්දක්කර අයිතිකරුවන් ලෙස සිතාගෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන දෙකක් ජනතා අයිතියට පවරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. පුත්තලම දිස්ත්‍රික්කයේ මනතෙව්හි ඉදිකළ අයනායපුරම් සහ වනතවිල්ලෝ ප්‍රදේශයේ ඉදිකළ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම යන උදාගම්මාන අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරුණා. සැමට සෙවන යලිපිබිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 206 සහ 207 වෙනි ආදර්ශ ගම්මාන මේවායි. දවස 44 කින් සමන්විත උදාකම්මාන ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 504ක්. ජනතාවගේ කතිරෙන් ජනතාවගේ ආශිර්වාදෙන් රටක් පාලනය කරන කණ්ඩායම් පත් කරනවා. රටක ජනතාව පාලකයෝ පත් කර ගන්නකොට පාලකයෝ සහ පත්වන ප්‍රධානීන් දැනගන්නට ඕන අපි පොදු ජනතාවගේ සේවකයෝ කියන කාරණා. අපිව පත් කරගන්නේ
ජනතාවට සේවය කරන්න. ජනතාවට සේවය කරන අපි ජනතාවගේ සේවකයෝ. වරදින්න තැන මොකක්ද? ජනතාව පත් කරයින් පස්සේ ජනතාවගේ සේවකයෝ වෙනුවට එක්තරා කොට්ටාසයක් හැසිරෙනවා රටේ අයිතිකාරයෝ හැටියට. මුළු රටේම එකම බල පරාක්‍රමය හැටියට. අවසානයේ ජනතා අයිතිය කරුමයක් බවට පත් වෙනවා. හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගෙන් පසුව මහනුවරට සහ බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට දැනෙන සංවර්ධනයක් කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ පවසනවා. අමාත්‍යවරයා මහානායක හිමියන් අද බැහැදුටු අවස්ථාවේදී මහානා හිමියන් මේ බව සඳහන් කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ නායකත්වය යටතේ උඩරට උදාන ව්‍යාපෘති යටතේ කන්ද උඩරට උරුමේ අමාත්‍යංශයේ මගින් වෙහෙර විහාරස්ථානවල වැඩි දියුණුව සඳහා වැඩසටහන් රසක් ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍යංශයට වෙන් කර ඇති රුපියල් මිලියන 950ක මුදලින් වැඩි ප්‍රතිශතයක් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා වැය කරන බව අමාත්‍යවරයා කියා සිටියා. පසුගිය කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 280ක පමණ ප්‍රවේශ මාර්ග සංවර්ධනය කර තිබෙනවා. ඉතලට උරුම අමාත්‍යංශයෙන් මේ දවසේ කෝටි 60ක් අපි විහාරස්ථානවල දිනුව සඳහා අතුරෙන් කළා තියෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලෙකින් ලැබුණු විශාලතම මුදල් ප්‍රතිපාදනය. සමෘද්ධි හිමිකම් ලබා දෙන බව පවසමින් සමෘද්ධි නිලධාරීන් මුදල් ලබා ගන්නේ නම් ඒ පිළිබඳ වහාම පැමිණිලි කරන ලෙස අමාත්‍ය දයාගමගේ මහතා ඉල්ලීමක් කරනවා. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මෙවන විටත් පැමිණිලි ලැබී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මට දැන් නොයෙක් පළාත් වලින් වාර්තා වෙනවා සමහර සමෘද්ධි නිලධාරීන් මේ සමෘද්ධි ලාභීන්ගෙන් නොයෙක් ආකාරයට මුදල් එකතු කරනවා කියලා. කිසිම කෙනෙක් එහෙම මුදල් කාටවත් ගෙවන්න අවශ්‍ය නැහැ. තමන්ගේ සමිතියට රුපියල් 100ක් දීලා මාසික ගාස්තුව රුපියල් 20ක්. ඊළඟට සමෘද්ධි බැංකුවට ගිහිල්ලා තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම අරින්න රුපියල් 100ක් දාලා. එච්චරයි යන්නේ. කවුරු හරි වෙන ආකාරයකට ප්‍රතිලාභේ ලබා දෙන්න අවශ්‍යයි කියලා ඉවර වෙලා මුදල් එහෙම එකතු කරනවා නම් කරුණා කරලා පොලිසිය ගිහිල්ලා එන්ට්‍රි එකක් දාන්න. එහෙම නැත්තම් කරුණා කරලා අපිට වහාම දන්වන්න. එතකොට එහෙම කරන්නේ එහෙම කිසිම නිලධාරියෙකුට අයිතියක් නැහැ. යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ස්වකීය ජීවිතය කැප කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ ජාතික ශාසනික හා සමාජීය මෙහෙවර සීකිරීම වෙනුවෙන් එදිකළ ස්මාරකය විවෘත කිරීම හෙට පස්වරු 3ට සිදු කෙරෙනවා. පාර්ලිමේන්තුව අසල ජපන් මිත්‍රත්ව මාර්ගයට යාබදවයි මෙම ස්මාරකය ඉදිකර ඇත්තේ. සාධාරණ සමාජයක අපේක්ෂාව ලෙසින් එම ස්මාරකය නම් කර තිබෙනවා. විවෘත කිරීමේ උත්සවයට කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉතේපාණී ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති එමතුරුන් සහභාගි වීමට නියමිතයි. හෙට දිනය ඉතාම සුවිශේෂ දිනයක්. අපේ අපවත් වී වදාළ මාදුළාවේ සෝභිත හාමුදුරුවන්ගේ පිළිරුව විවෘත කරන දිනයයි. ඒ පිළිරුව සහිත ස්මාරකය නිර්මාණය කරලා තියෙන සුවිශේෂත්වයක් ඇතුව සෝභිත හාමුදුරුවන්ට මේ රටේ ජනතාව ආදරෙයි. නිසා උන්වහන්සේගේ ප්‍රතිමා විවෘත කරන ඒ අවස්ථාවට කාය සාක්ෂි වශයෙන් නොපැමිණියත් හැමදෙනාම සිතින් සෝභිත හාමුදුරුවන්ගේ අපමණ ගුණ සිහිපත් කරන හැටියට බොහොම කාරුණිකව මතක් කරනවා. ජාතික මට්ටමේ නායකත්වයක් දිය හැකි දේශපාලන පරිතභාවයෙන් යුතු පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මරදාන බුහාරි ටයිකා මුස්ලිම් පල්ලියේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මරදාන බුහාරි ටයිකා මුස්ලිම් පල්ලියේ 234 වන සංවත්සරයේ වෙනුවෙන් පැවති දානමය අවස්ථාවට අමාත්‍ය රවි කරුණානායක මහතා දෙක් වුණා. උත්සවෙන් අනතුරුව මාධ්‍යවිත අදහස් දැක්වූ අමාත්‍යවරයා
ඉදිරි මැද වැඩමුළුවේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ කණ්ඩායම කොයි වගේ සහභාගීත්වයක් ලබා දෙවිද පසුගිය කාලේ තිබිච්ච මතභේදයක් එක්ක අපේ පසුපෙළ ඉදිරි පෙරයි කියලා දෙයක් නැහැ ඔක්කොම එකක් එක්සත් ජාතික පක්ෂය අපි ඔක්කොම එකට සිටිනවා අපිත් වැරදි ගණනාවක් කළා තියෙන පක්ෂයක් ඒවා නිවැරදි කරලා විශ්වාසයක් ඇති කරන්න පුළුවන් විදිහක ගමනක් අපි ආරම්භ කරනවා නොඑක් නොඑක් අය තමාගේ ස්ථාවර නැතුව ඔහෙ නිකම් නම් කියන පටන් ගන්න දින කිසිසේත්ම පක්ෂයක් වශයෙන් කවුරුත් ඉදිරිපත් කරලා නැහැ තාම අප පක්ෂ අභ්‍යන්තරව අපේ පක්ෂ ස්ථාවරයේ වැඩි කල යන්න ඉස්සර හෙළදව කරනවා නමුත් ඒකත් රටට ඔබින පරිණතභාවයක් තියෙන ජාතික මට්ටමින් ආයකත්ව දෙන්න පුළුවන් පරිණතභාවයේ පුද්ගලයන් තමයි අපි හිතන්නේ අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ රාජාංගණය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ලබන මාස 8 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බඳනාගාරගත කරන ලෙස තමුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදේශාණී මහත්මිය නියෝග කළා. එක්දහස් නවසිය අනු නවේ වසරේදී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ ආනන්ද වේරකුඩ මහතාගේ නිවසට අත්බෝම්බයකින් පහර දී දේපළ රැසකට බරපතල අනර්ථයක් සිදු කිරීමේ වරදටයි මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ. අනුරාධපුර නගරාධිපතිවරයා සහ තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මුදල්කාරක සභා සඳහා රැගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. පරීක්ෂණ කඩිනම් කොට නීතිපති උපදෙස් දින 14ක් තුර ලබා ගන්නා ලෙසයි තමුත්තේගම මූලස්ථාන පොලිසියට නියෝග කෙරුණේ. තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිතුමාගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසilla පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මාස 31 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය කරුණු පුළුල් ලෙස සහ තර්කානුකූලව සලකා බැලිය යුතු බැවින් එය ලබන මාස 31 වනදා සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. පෙත්සමට එරෙහිව ජනාධිපති ලේකම්වරයා දියුරුම් ප්‍රකාශයක් මගින් විරෝධතා ගොනු කළ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. සිය පෙත්සම තුලින් පොලිස්පතිවරයා පවසා සිටින්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම සඳහා තමන්ට ආරාධනා ලැබී නොමැති බවයි. තමන් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද පොලිස්පතිවරයා පවසා සිටියා. පාස්කු විරිදා ප්‍රහාරයට සම්බන්ධයයි සැකපිට අත්අඩංගුවටගත් වැල්ලම්පිටිය තඹකම්හල් සේවකයන් අතරින් දසවන සැකකරු ලබන 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. බෝම්බ පිපිරීම් වලට සම්බන්ධයයි සැකපිට අත්අඩංගුවටගෙන අපමත මුදා හැර සිටි තඹකම්හල් සේවකයන් 9 දෙනාද මීට පෙර දින අධිකරණයේ පෙනී සිටියා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වන බවත් පොලිසිය කියා සිටියා. තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදාවේ සුළු නිලධාරී උදේ කුමාර යන අය අපමත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා. අදාළ සුළු නිලධාරියා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බහර දෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එසේම සෑම මාසකම අවසන් ඉරු දින රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට නියෝග කෙරුණා. සිද්ධියට අදාළ විමර්ශන ලබන මාස 3 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට දැනුම් දුන්නේ. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයන් 3 දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩු තුනක් කොළඹ දිසා අධිකරණයේදී අද කැදවනු ලැබුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ හා සුහද සේවක සංගමේ සභාපතිවරුන්ට එරෙහිව අමාත්‍යවරයා අපහස නඩු ගොනු කර තිබෙනවා. අදාළ නඩු ඔක්තෝබර් මාස 9 වනදා විභාගයට ගන්නා ලෙසයි කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය නියෝග කළේ. අමාත්‍යවරයා විත්තිකරුවන්ගෙන් රුපියල් මිලියන 500 බැගින් වූ වන්දි ඉල්ලා තිබෙනවා. පාස්කු විරිදා ප්‍රහාරයේ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට සිදු වූ ආර්ථික හානිය තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වෙනවා. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවයි එම සමීක්ෂණය සිදු කරන්නේ. අදාළ සමීක්ෂණය දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමට නියමිතයි. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට එම වසරේ මැයි 31 වනදා දක්වා සහ මෙම වසරේ ජනවාරි සිට මැයි 31 වනදා දක්වා වන කාලයන් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් සමීක්ෂණය සිදු කරනවා. එම මාසවල සේවය කළ සේවක සංඛ්‍යාව සහ දළ ආදායම මෙහිදී සුවබැලීමට නියමිතයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදු වූ ආයතන රථ වාහන ගුණනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර පිළිබඳවද තොරතුරු ලබා ගැනෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් ආර්ථික අපහසුතාවටපත් වෙළඳ හා සේවා ආයතන මගී ප්‍රවාහන බාණ්ඩ ප්‍රවාහන පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත සහ දීවර කටයුතු ආදී පිළිබඳවද මෙම සමීක්ෂණයේදී අවධානය යොමු කරනු ඇත. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. හමු වෙමු නැවතත් රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk